ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. අද දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතිය එකමුතුව වෙත ජනාධිපති උපදේශක කාර්යමණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතා සමග අපි සාකච්ඡාවක් තිබුණා. ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ අනුව සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරනු ලැබුවා අපේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ අපේ ග්‍රාම නිලධාරී දීමනාවන් සම්බන්ධයෙන් අපි ඉදිරි දින ගැටළු පිළිබඳව වසර 61ක් තිස්සේ අපි දුක් විඳින අපි ඉල්ලා සිටින අපේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද දවසේදී සාධනීය සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා. ඒ වගේම වසර 8ක් තිස්සේ අපි අකණ්ඩ විල්ලීම් කරන අපේ දීමනාවන් සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා. ඒවටත් යම් සාධනීය විසඳුම් ලැබුණා. මේ අවස්ථාවේදී අපි දීමනාවන් සම්බන්ධ සහ වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් අපට මතුවලා තිබෙනවා. විශේෂයෙන් අපේ නව සේවා ව්‍යවස්ථාවත් එක්කලා අපි 2009 කණ්ඩායමට 2001 කණ්ඩායමට ඔවුන්ගේ සේවා සම්බන්ධයෙන් යම් ගැටලු කීපයක් තියෙනවා. ඒවත් අපේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නත් ඒ වගේම අපේ දීමනා සම්බන්ධත් සියලු ප්‍රශ්න දවසේ සාකච්ඡා කරනු ලැබුවා. ඒවා මේ සාකච්ඡා මණ්ඩලයේදී තීරණය කරන්න බෑ. එම තීරණ ගැනීමට සිදුවන්නේ මුදල් අමාත්‍යාංශය අදාළ කමිටු සමග සාකච්ඡා කළා. ඒ අනුව සාගර රත්නායක මැතිතුමා අද අපෙන් ඉල්ලීමක් කරා බදාදා දිනයේ මේ සම්බන්ධ මුදල් අමාත්‍යාංශය අදාළ මූල්‍ය කමිටු සමග සාකච්ඡා කළා. අපට කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන බවට ඒ නිසා අපි අද මේ සාධනීය සාකච්ඡාව අදෙසේ නිමවටපත් වුණ අපට යම් විශ්වාසයක් තිබෙනවා. අනිවාර්යයෙන්ම අපේ මේ දීමනාවන් සම්බන්ධයෙන් සහ අපේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිදී අපට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා අපට හැකියක්මනින් දිනයක් දරුණු දීමක් සිදු කරනවා කිව්වා. බදාදා දිනේ පවත්වන මුදල් කමිටු සහ මුදල් අමාත්‍යාංශය පවත්වන මූල්‍ය සාකච්ඡාවලින් අනතුරුව අපේ ප්‍රශ්න ගැන මේ කමිටු සාකච්ඡා කළා. අපට ලැබෙන සඳහා වෙනිමිට ප්‍රථම අපට අනිවාර්යයෙන්ම සාකච්ඡාව සම්බන්ධ දිනයක් ලබා දෙන බවට ප්‍රකාශ කරනු ලැබුවා. අපි මේ පිළිබඳ විශ්වාස කරන විශේෂ ජනාධිපතිතුමා පිළිබඳවත් ඒ වගේම මේ සාගර රත්නායක මැතිතුමා පිළිබඳවත් අපි විශ්වාස කරන බලාපොරොත්තු වෙනවා. වසර 61ක් තිස්සේ අපි ඉල්ලා සිටින අපේ සේවා ව්‍යවස්ථාපටත් වසර 8ක් තිස්සේ අපි ඉල්ලා සිටින අපේ දීමනාවන් සම්බන්ධයෙන් උත් සාධනීය විසඳුමක් මේ ඉදිරි සාකච්ඡාවේදී අපට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔව්, අපේ තියෙන්නේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුවක්. මේ සේවා ව්‍යවස්ථාවත් එක්ක නෑ ගැටලු තමයි අපේ වැටුප් ප්‍රශ්නය සහ මූලික බලපාන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නවලට වඩා අපේ ප්‍රශ්නේ දෙකක් වෙනස්. අපි දැන් මතුවලා තියෙන සේවා ව්‍යවස්ථාවත් සමග තමයි අපේ වැටුප් ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. විශේෂයෙන් වැටුප් විෂමතාවයක් අපේ යම් යම් කණ්ඩායම් සමග ඇති වෙලා තියෙන 2009 කණ්ඩායම 2001 කණ්ඩායම සස්සීමට බලපානු ලබන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන ඒ ප්‍රශ්නවලට වඩා අපේ ප්‍රශ්නේ වෙනස් නිසා මුදල් අමාත්‍යාංශයෙන් ඒ වෙනුවෙන් අපට යම් සාධනීය විසඳුමක් ලැබෙයි කියලා බදාත සාකච්ඡාවේදී ඉන්න අනුතුර අපේ ගැටලුවට විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සාගර රත්නායක මහත්තයත් මුදල් අමාත්‍යාංශයේ අදාළ භාණ්ඩාගාර ලේකම්වරුන් සහ අපේ අතිරේක ලේකම්තුමන් ඇතුළු මේ විෂයපතේට අදාළ නිලධාරීන් සම්බන්ධ වුණා. ආයතන අධ්‍යක්ෂකතුමා ඇතුළු.